දිිවන්තිරිසවී මහහින්ඩාරාම වි හාරස්ථානය වස්සාන ඉර්තුව තුළ පවත්වන ධර්මදේශනාපින් කම්මාලාවේ පාලොස්ෂනි ධර්මදේශනාපින් කමයි අද දවස්සේ ආරම්ප කිරීමට සූදානංගන්නේ. අද මෙ ධර්මදේශනාව සඳහා ප්‍රදාන දායිකත්වය දක්කමින් කටතු කරන්නේ ශාසනමාමක මහාමාන්‍ය ආචාර අපේ ආරේ අනවර චන්ද රණසිංහ මහත්මා පදහන ඒ රණසිංහ පදන මේ සියලුම සාමාජික සාමාජිකාවන් ඒකරාසිී වෙලා ඒ රනසිංහ මැත්තුමාගේ ජන්මදිනය සිහිපත් කරමින් එතුමාට තුනරුවන්ගේ ආශිරර්වාදය ප්‍රාර්ථනා කිරීම පදහන් අරමුණු පෙරදැරි කරගෙන මේගේපු ඥාතීන්ට එවගේම ඒ පදන මේ ක්‍රියාකාරිව කටිතු කරපු කරමියගේපු සාමාජික සාමාජිකාවන්ට පුනි්‍යාන මොදනාසිත කකිරන්නට මේ පින්කමේ ප්‍රදාන අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා. රංසිංහ මහත්ම අප සමගත් විශේෂයම අපේ නලින්ද මහත්මමාගේ සම්බන්ධි කරණ යටත්තේ අපේ විහාරස්ථානය සමඟ සම්බන්ධවෙලා කටිතු කරු ලබාන්නේඒවගේම අපේ විද්‍යාලෝක විද්‍යාලයේ විවිධඇකයාකාරකම් තුළදී තමන්ගේ අනු ්‍රහකාත් යොදක පබින් කටිතු කරන මහත් මේක් පශයනුත් අපට සොඳහන් කරන්න පුළුවංන්කමත් තිබෙනවා. තේතුමාගේ සමාජ සුපසාධන කටයුතු අතරම විවිධාගෙමික වැරි සටාන් අතර අපේ විහා රස්ථානයමිසිදු කරන පින්කමත් යුදාගන තිබෙනවා. පේතු මාට පලමුුව සුබ උපන්දිනයක් කියලා ප්‍රාථනා කරනු ලබනවා. තින් අදඒ ධර්ම දේශනාව සඳහා අප ආරාධනාකරන්න ටෙදුනා ඔබ ැමති ම අමුතිෙන් උහන්සේ පිළිබධ අටවාටික අවශවානය නැහැ නිතර රූපහනනි මාධිය තුළ ඒවගේ හද දින් ලැබන හදුරුවන් වහන්ේ නමක් ඉති හදුරුවන් වහන්සේ ඇන්ති යාම දිිපති ගරු කටයතු ේ දාම හදුරුවන් වහන්සේ වැඩමග සිටිනව හන්ස ොහම. ගෞරයෙන් වි්‍යහාරස්ාන නායක හාන්දුරුව ඇතුළූ පෝජනය මහා සංගරාත්නය වෙනුවෙන් පිළිගනු ලබනවවා ඔබ හැමත නාමත් උන්වහන්සේ පිළිගනීමක් වසයෙන් වාදුනාධ්‍ය පවතන්නට. ඒවගේ උන්හන්සට අප ආශිරවාද කරනවා නිෙදුක්පනීරෝගීව සුපත් බාවෙ ලබමින් මෙු මෙබඳු සාාසනි කාගමු සේවාවන්සිතකාරන්ට ශක්තිය දහැරවුදා පත්තේවා කියල ප්‍රාථනා කරමින් දර්ම් දෙශනාව සදහ උන්හන්සට

சනතු සගමොක්හද දම්මසාවන කාලෝ ayaං බඩතා දම්මසාවන කාලෝ අ බදතා දම්මසාවන කාලෝ bay badනස bagaතුtu sambutsese bagaebeතුtu sama sambutse නමුෝතැස භගවතෝවරහතුෝ සම්මාසම්බුද්දස්ස අත්තිකායෝතිවාපනස සතිපච්චු පට්ටිතාහෝතී යාවදේව ඥානමත්තාය පටසතිමත්තායති අතිගෞරවනීය මහා සංගරත්තෙන් අවසරයි කාරුණෙක පෙන්වත්නේ. අපි මනුෂ්‍ය ජීවිතයක් ලබාගත්ත හැම දෙනෙක්ම මනුෂ්‍ය ජීවිත අර්ධය ඉලක්කය මොකක්්දගේ ලැහුවත්ත හැම මනුෂ්‍යයෙක් වනහම ඒ හැම මනුෂ්‍යයෙක්ම තමන්ග ජීවිතේ සැපෙන් සතුටෙන් ජීවත්වීම තමයි අරථය ඉලක්කේ බවට පත්වන්නේ. යම් මනුය තමන්ග ජීවිතේ සැපතක් නැත්තං. සතුටක් නැත්තං එ මනු ජීවිතෙන් ඇති කිසිම පල ප්‍රයෝජනයක් නෑ එක තමයි යතහර සැප සතුට සලසා ගැනීම මනුෂ්‍යයාගේ ප්‍රධානම ඉලක්කය පරමාර්ථය විය යුතුයි. මේ සැප සතුට සොයාගන යන මනුෂ්‍ය ජීවිතේ එය දුකක් නොවී එක සැබෑම සතුටක් හැටියට පවත්වාගන යන්න තමයි අපේ බලාපොරොත්තු. එකට තමයි අපිට මේ ධර්මය අවශ්‍ය කරන්නේ. මහබෝසතාණන් වහන්සේ පවා මේ ලෝකෙට පහල වනේ මේ සැපත සතුට මුල් කරගෙන. අපි හැමදාමක් කියනවා සිද්ධාරථ බෝධිසත්වයන් වහන්සේ. වයසට ගිය කෙනෙක් දැක්කහම ඒකෙන් සැලුණෙ උන්වහන්සේ එතකොට මේ තරුණ ජවය මේ ශක්තිවන්ත බව මේ සැහැල්ලු බව මේ සතුට මේ සැපත හැමදාම පවතින්නේ නැද්ද. ලඩවිච්ච කෙනෙක් දැක්කහම උන්වහන්සේ කල්පනා කළේ මේ නිරෝගී භභාවය හැමදාම පවතින්නේ නැද්ද. නිරෝගීකම සුවපත්කම හැමදාම නැද්ද. එළඟට මරණයට පත්තිච්ච කෙනෙක් දැක්කහම උන්වහන්සේ කල්පනා කළේ මෙ මරණය නිසා අපේ සැපත සතුට ජීවිතය මේ විදිහට අවසං වෙනවද. ති මේ සියල්ල සියල්ල තුළ ඇතිවෙච්ච අප්‍රමාන චිත්ත වික්ෂිප්ත භාවයක් එක්ක ඉන්නවට පැවිදි රූපයක් දැක්ක හම උන්වහන්සේ කල්පනා කළ කිසියම් නිදහස් ක්‍රමවේදයක් ලෝකෙ තියනවා කාටවත් බැඳුනු නැති කාටවත් වලක්වන්න බැරි ඉතාම නිදහස් ක්‍රමයක් තියනවා මේ සියල්ල ස්වයන් සත්‍ය ගවේෂී වෙන්න ඇති ඒ නිසා තමයි බාලිගාවිදලක හරියන් න්නේනෑ මේ මහනා ආරක්ෂා පෞුරු මැද්දෙ හිරවෙලා මේ වැඩේ කරන්න බෑ කියලා තමයි උන්වහන් සෙත්තනින් එලියට බැස්සේ. ඇත්තටම අපි ධර්මය විග්‍රා කරන ගොඩක්වෙලාවට වැරදිී කියෙන මටහිතනවා. දැ ගොඩක් අහිතාගනට මාලිගාවෙන් එලියට බැස්ේ ඔක්කොම සැපවිදිින්න හොඳනෑ කියලා. සැපවිදින්න හොඳනෑ කියලා. සැපවිදින්න හොඳනැතිකමක් නෙවෙයි. මේ සැ. හැමදාම පවති නැත්තං මේ විදින ස හැමදාම පවති නැත්තං. ඒ හැමදාම පවතින සැපතක් හොයාගන් ටෝනි කික තමයි උන් වහන්සගේ අර්ථය වුණේ. අනි පැත්තෙන් දැ ඒ හැමදාම පවතින සැපතක් හොයාගන්න මෙතන දලා මේ වැඩේ කරන්න බැරිනං මෙතන එලියට බැහලක හොයන් ටෝනති ඇත්තටම උන්වහන්සේ පිය මහරජ්ජුරු සහ. තමන්ගේ මේ පවුලි හැම දෙනාට මත් සැපත උදාකර ගැනීම පිණිස තමයි මම ගමන යන්නේ කියන අදහස හැමතිස්සේ උන්වහන්සගේ තිබුණා. එහෙම නැත්තං මා පමණක් නොව පිය මහරජ්ජරුව ඇතුළ මේ කවුරුත් මේ දුකට පත්වෙනවා වයසට යනවා ලෙඩවෙනවා මැරෙනවා. එනිසා ඒ තුළ සැපතක් කොහින්ද යන අදහස ඇතිකරගෙන තමයි උන්වහන්සේ මාලිගාවෙන් එලියට බැස්සේ එක. එචර අපි බරට ගන්ට අවශචනයක සිදුවීමක් පමණයි. අපිට වැදගත් වන්නේ උන්වහන්සේ මේ සත්‍ය ගවේශීව සොයාගත්ත ක්‍රමවේදය තුළ තියෙන ප්‍රධාන මූලය සහපි යන්න යායුතු ක්‍රමවේදය අපි හත්හදාගටඕන. ඒකට බාධාවක් වෙන අපි හැමතිස්සේම මේ සැපත අපිට බාධාවක් කියලා හිතනක සැප බාධාවක් කියල හිතනක ගොඩක් අය හිතට ගන්නෝ ඇයි නිසා ඒ නිසයි මගේ කාරණාව මතක් කලේ. දෙවැනි කාරණාව තමයි උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය තුළ තියෙන්නේ ඇත්තටම සැබෑම සැපට සතුට හැබැයි ඒ උන්වහන්සේ අවබෝධ කරගත්ත සැපත සතුට අපි විස්තර කිරීමේදී අපිට කිසියම් පාඩුවක්තියන ොමොකද හේතුව අපි මේ නිවන්සුවය කියන එක විග්‍රහ කරන්න වා නිවන්සොයේ ලබාගන්නේ නැතුව. නිවන්සුවය ලබාගන්න නැතුව නිවන්සුවයේ විග්‍රහ කරන්නේ ඇමේදී අපි කිසියම් කිසියම් විදිහේ වැරදි අර්ථකතනයක් අපේ මනසට ගොඩ නැගෙන. උදාහරණයක් කිවත් එහෙම දැ නිවන්ඩකි නෝ කියන්නේ මොකද කෙ ැහු ම අපි කියන්නේ මොකද ඉපදීම නතරකිරීම කියලා. ඒ නිසා දැන් අපිට අදහසතියෙන්නේ ඉපදනයක නතර කරන්න තමයි අප ඉලක්කය. දැන්ඇත්තටම සත්‍ය වශයෙන්ගතතැ මං මහන වෙලා මේ ම මහන වෙච්ච කාලිඳල මේ වැඩිදිනෙක් දන්නය ඉන්නෝො මෙතන දැම් මං පැවිදිවෙලා ඔවුදු හතලිස් සතක් වෙනවා මේ අවුදු හතලෙස්සතෙන් වැඩි කාලයක් කළේ දරම ගෙනගත්තේක. මං ඉගෙනගත්ත ධර්මය අනුව මට ප්‍රත්‍යක්ෂවෙච්ච ධර්මය අනුව මට කිසි සේටම තබ දොයිතෝකොත් අල්ප මාත්‍රයකවත් වූමනාවක් නෑ ඉපදනයක නතර කරන්න. ඉපදනයක නතර කිරීමේ අවශ්‍යතාවයක් මට නෑ. මේ ධර්මයට අනෝ. මට තියෙන නිවන්දකීමේ අවශ්‍යතාවයක් එතකොට නිවන් දැකීම කියලා කියන්නේ ඉපදනයක නතර කිරීමම කියලා කියන්න බැහ මේක අවස්ථා දෙකක් විස්ත මේ අවස්ථා දෙකක්. නිවන් දැක්කට පස්ස නිවන් දැක්ක උතුමන් වහන්සේ නමක් නැවත උත්පත්තියකට යන්නේ නෑ එක දෙවෙනි ගණ දෙනවා. එක දෙවෙනි කතාවක් ති එනිසා දෙවැනි ගිබිසුමාල්ලගන පි දගල හරියන් නෑ. තට අපි හැමතිස්සේම වැරදි පැත්තකට යන්නේ. අපට තියෙන්නේ නිවන්දකීමේ අවශ්‍යතාවේ නිවන්දකීම වනාහි ධර්මාණුකූලෝ පොතෙ හැටියට ගත්තොත් දස සංයෝජන ධර්ම ඉවත් කිරීමයි. දැ දස සංයෝජන ධර්ම වලේ එකක්තනකව න ඉපදනයකන අතර කරන කතාව. එහෙම නැතිකොට අපි ඒ අල්ලං ඉන්න. ඒකයි මංකයන්නේ ගොඩක් කලාවට අපේ ජීවිතයේ අපි හරි ඉලක්කට නෙමෙයි ගමන් කරන්නේ අපි සරලවගත්තොත් අපිට අවශ්‍ය කරන්නේ බෝධි සත්වයන් වහන්සේ නිවන් අවබෝධ කර ගැනීමට පෙර තිබිච්ච අදහස තමයි සැප සතුට උන්වහන්සේල තිබුණ සැප සතුට පිළිබඳ උප්‍රස්්ටය ද මේ නිමා නොවෙන ඉවරයක් නොවෙන සැපතත්. ඉවරයක් නොවෙන සතුටක් කොහෙද තියන්නේ ගුරුරුුණකට ගිහිල් ැහවාමත් උන්වහන්ස නැවත නැවතැ මෙිතරින් එහාට සැපත මේ විදිහටම ස්ථාවරෝ පවති නොවද. එහෙම පවතින් නෑ කියලගේ පුතන උන්වහන් තන නතර වුණේ නෑ නෑම ස්ථාවරව නතර වෙන තැනක් අපි හොයාගන්ට ඕනෑ එතන දක්වාමං යනවා කියන අදහසින් උන්වහන්සේගේ එති අන්තිමටම උන්වහන්සේ ස්ථාවරවම සැපතක් තියන තැන හැටියට හාගත්තෙ කොහේද මෙෙන් නිවන. ස්ථාාවරම සැපතක් කොහොමද නිවන්නේ තියෙන්නේ. නිවන් සුවේ ලබාගත්තට පස්සේ මරණට පත්වෙන් අවස්ථාව දක්වාම අල්පමාත්‍රේකින්වත් අපි දුකකට පත්වන්නේ නෑ. ඒ මරණයට පත්වනාට පස්සෙත් . ආ පහු නැවත්ත ඉපදීමට අවශ්‍ය කරන හේතුකාරක ගොඩනගන්නෙත් නෑ. ඉති ඒක දෙවනි කාරණාව. දැන් ගොඩක් වෙලාවට අපි බවතන්හාාවෙන් ඉන්නේ. විශේෂයෙන්ම තරුණ පරම්පරාවගත්තොත්. ඒගොල්ලොට කිවොත් මේ ඉපදනයක නතර කිරීම තම පිලක්කය කියලා වැඩිදනෙක් නිවදකින්න කැමති නැති වෙනවා. කැමති නෑ. ඔය ඇත්තු බනහන්නාවටයි ලමයි බනාන්න නැත්තේ. මේක වැඩක් නෑ. අපි අකමැති දෙයක් මේ ලබන්න දන්න ඇත්තටම ඒ නිසා එක තමයි ධර්මය වැරදිවිදිහයට අවබෝධ කර ගැනීමේ පාඩුව කොහොමුණත් මං ඒ නිසා මං ඒගැන විස්තර කරන්න ය නෑ අපිීට ගොඩක් මෙහා ඉන්න නිසා මේ සැප් සතුට කියන සම්මුති අපි ගම් සැපත සතුට මේ සැප සතුට කියන එක තමයි අපේ ජීවිතය ඉල්ලක්කය මේ සැප්පසතුට සලසාගනීම සඳහා බුදුරජාණන් වහන්සේ ඉතාම ප්‍රායෝගික ක්‍රමවේදයක් අපට දේශනා කළා. දැන් මෙතන මේ ධර්මශාලාවෙ ඉන්න වැඩි දෙනෙක් ගිහි ජීවිතයක් කතකරණය. අඹුදරුවන් පෝචණය කරන රැකිරක්‍ෂා කරන ව්‍යාපාර කරණය. ආවාස මන්දිරේ ඉන්නවා මෙතනත් එක්කෙනෙක් ඉන්නවා එයින් වෙනස් වෙලා, අමගි ජීවිත සාාසනයට එකතුළු වෙලා වෙනම ප්‍රතිපදාවක් කත කරන අය. එතකොට මීටාමතරව මහන නොවුනත් අනගාරික හැටියට ජීවත්වෙනයත් ඉන්නෝ. සමහර වෙලාවට එකේකාකාරයේ ජීවිතගත කරන ඉන්න හැබැයි මේ ඔක්කෝටමතියෙන් එකම සතුටයි එකම සැපතයි. මේ සැපත සතුට අපි කාටවත් එක එක්කනාට වෙනස් වෙන ක්‍රමවේදයක් ක්‍රමයක් සැපතක් සතුටක් ලෝකේ නෑ. එතකොට මේ සැප්ප සතුටේ තියෙනවා ප්‍රබෙහේද. මුල තමංගි ජීවිත ළමාකාලය තුළ තම තමගි ජීවිතය ගොළනගන සැපප සතුට උදාහරණයක් කිවොත් දැම් මේ ඉගෙනගන්න දෝලපුතාලා ම ජවිතය තුළ සැපසතුට ගොඩ නගා ගැනීමේ පදනම හැටියට තමන්ග ජීවිතේ අධ්‍යහාපනය ඉගෙන ගැනීම ප්‍රධාන කාරණය හැටියට බුදු හාමුදුරුව දේශනා කළා මෙ ලෝකෙ යම් කෙනෙක් ඉගෙන ගත්තොත් ඉගෙන ගත්ත ඕන කෙනෙකුට ඒ සැපසතුට ගොඩ නගයා ගැනීමේ එක්තරා එක අවස්ථාවක් එක පදනවක් හැටියට බුදු හාමුදුරුවු පෙන් වාදුනක යතාරතයක් ැ මංඉන්න රල පපනේ ඇලන් මැතිනි යාරාමේ ඊඩ මෙහා පැත්තෙන් පාරත්තියෙනවා ඒ පාරනම කොළඹගේ මාවත එ කොළඹගේ මාවතිවරවෙන්නෙ නාවලින් ඒ පාරිවර වෙන වම් පැත්ෙන් තින වියවෘත විශවවිද්‍යාලය ඉස්සරහින්තියෙන වික්‍රම සිංහාරාමය කෙන පන්සලා. මේ පන්සලේ නායක හාමුදුරුවන්ගේ ගම හඳුන් ගමුව මාතලේ පැත්ති බොහෝම දෘෂ්කර ගමක් එක අවස්ථාවක දීඋන්වහන්සේ. මේ ගමටකි හිල්ල කියල තියෙනවා. පන්සලේ ධනගෙන හම ධනෙ බාස්කට්ටිකවත් හෝදන්න දරුවෙක් නෑ කවුරුවත් මේ උපස්ථායකයෙක් ඇබිත්තෙක් නෑ. ඒනිසා කවරුවත් නැද්දම පලාතිං මේ ගමෙන් ළමේ අරගනයන්න පන්සලට. කවුරුත්කිව්වා හවල් ගෙදර දරුවා ඉස්කෝලයන්නෙත් නෑ නිකම් ඉන්නවා. හරිමුදදුපත් හරි අස්ස අපහසුයි ඒනිසා. නායක හාමුදුරුව ඉල්ලුවත් කැමැත්තෙෙන්ම දේ. දැන් මේ මම්ම මේ ඉගෙනගන්න දුවල පුතාාවට කියන්නේ හොඳට හගනින්න්නවා නැ. එතින් ඊට පස්සේ නායක හාමුදුරුව පන් ගෙදෙට්ටගිහි ලල්ලගත්ත බොහෝ සතුට දුන්න අරගෙන ආවා. මේ සත්‍ය කතාවක්. දැන් මේ පුතාට කියල දුන්න දානසාාලාවෙ වැඩ කරන විදිහ පිළිවෙල ඉති මේ පුතා මේ වැඩටික ඔක්කොම එක්මනින් ඉවර කර කර හැමතිස්සේම දුවන්නේ අර පොඩි හාමුදුරුවරු පාඩංකරන තැනට.ඉහිල්ල බලාගන ඉන්න. නායක හාම්දුරුවත් උන්වහන්සගේ වගකීම නිසා උන්වහන්සේ හැමතිස්සෙම මේ දරුවගන්න හොයනවා බලාගන්ටඕන ගමිංගආපු දරුවා. ඉතින් බලන බලන වෙලාට පොඩි හාමුදුරුව පාඩං කරන දිහා බලාගන ඉන්නකොට, නායක හාමුදුරුව ඇහුවා කොල්ලෝ කැමතිද අකුරු පාඩන් කරන්න. ඕ කිව්වා. ඒ ගමන නායක හාමුදුර ේන්දර බලන ගොඩක් වෙලා ට යි කොළමු පලාාති යයි උන් හන්ස ඟට ේන්දර ලන්න නවා ඒ කාලි දැ උන් වහන්සේ පොවත් වෙලා න යි තුෘತ್ යයි ේන්දර ස් දර එකකයි ංකික විීක් බං කරලා මේ ඉටං උන්වහන්සේ ගන හොද වෙලාවක් බලල මේ ලමයට අකුරු පොත් කියව්වා. කවදාවත් අයන්න අයන්නවත් කියවලන. අයන් අකුරු හෝඩිය පන්තියේ පොද් ගෙනල්ලා කියෙව්වා. මෙලාමයඇමෙනකොට අවුරුදු ංහිතන්නේ මගේ දැනුමහැටිට අවරුද්ධයා. අවුරුද්ධායක ළමයෙකුට තමයි අයන්න අයන්න කියලදුන්නේ. හැබැයි කියල දුන්න එක දවස මේ හෝටි පොත්තය අකුරු ඔක්කොමටික රියට පාඩන් කරන්නත් ලියන්නත් මේලාමය පුරුදු වුණා. එක දවසෙෙන් නායක හාවුදුරුවන්ට පොදුමහෙතුුණ. ඊළඟ ඊළඟ පොත්්ටිකක් ගෙනවා. ගේන ගන පොත් හොඳට පාඩන්කරන හින්ද. අන්තිමට හාමුදුරූ කල්පනා කලා මේලමයට හොඳ ටිගෙන ගන්න පුළුවන්න්න කියලා. මේලමයාව එතනක් කිතියනෝ කිට්ටු ඉස්කෝලයක් එ පාසල්ට ගිහින් කතා කලා බාරගන්න පුළුවන්ද කියලා. පාසලෙන් කිව් කවදාවත් පාසල් ගිහින් නැති නිසා හෝඩිය පන්තිට තමයි බාරගන්න වෙන්න කියලා හෝඩිය පන්තියට බාරගත්තා. හැබැයි මාස හතරක් ඇතුළතු මේලාමය හරියටම පස්සනි වසල් පන්තියට ආවා. මාසහතරක්ක තුරතයාගේ වැඩ පෙන්නල ගුරුරුයි ඉහලට දැම්වා. හරියටම දයෝපගතලෙ ශිශ්ෂත්තු භාගේලියන් අවස්ථාව ලැබුණ ශිෂ්ෂත්තුව ඉභාගගේ ි්වා ලංකාවේ වැඩියෙන් ලපුණුගත්ත පස් දෙන අතරට මිළමය අහුනාා. ඒ අනුව කොළඹ රාජිකය විද්‍යාලයට තේරුුණා. දැන් ලමයා පන්සලේ ඉඳල කොළඹ රාජිකිය විද්‍යාලටයනවා. දැන් මේ විදිහෙට කාලය ගත වුණා සාමාන්‍ය පෙළ වි භාගලිව්වා සියලු විෂයන් වලට දීසාමාරත ගත්ත. එවකටති වුණේ ඩී සාමාරතය ඊට පස්සේ උසස් පෙළ විභාග වාණජානන්සෙන් ගත්ත සියල්ලටම ඒ සාමාරත ගත්ත ජවර්ධන පුර විශ්වවිද්‍යාලයට තේරුණා එහළම විශේෂවේදී උපාධයක් ගත්තා රාජ්‍යසේ පරිපාලන සේවයට බැඳුනා අන්තිමටමල්ලමයන් අතර වුණේ ශ್්‍රී ලංකා මහාබැංකුවේ අධිහිපති වෙලා. එක දහස් නමසියාසු ගණන්වල කොළවල තියෙනවා දිසානායක කියල නමක් බලන්න අන්නේ දරුවවා තමයි දිසානායක හැටියට මහබැංකුවේ අධිපති හැටියට අත්සංකලේ. ඉතින් බලන්න අයන්න ආයන්නවත් කියවගන්ට බැරි කියියෝකපු නැති මේ දරුවා අධ්‍යහාපනයේ නිසා තමන්ග ජීවිතේ මොනතරං වටිනා ගමනක් ආවද. ඉගගත්තුත් අන්තිමට මේ කරියට පාරක් නැති ගමේ අම්මලතාතල අප්‍රමාණ දුප්පත්ව හිටපු මේ දරුවාට අන්තිමට බළු පරම්පරාවක් පොහොසත් කරන්න ශක්තිය වාසනාව ලැබුණ. ඉතින් මේ සැපට සතුටේ පදනම මේක තම් සැපත සතුට පදනම සම්මුතියයි සම්මුතිය සම්මුති සැපතයි මේ සම්මුති සැපත්ත සඳහා අවශ්‍ය කරන මග ඉතාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කළ. ඉල්ලට ඉගෙනගෙන ඉවරවෙච්ච කෙනෙකුට. අධ්‍යාපනය ලබා අවසංවෙච්ච කෙනෙකුට බුදුරජාණන් වහන්සේ. ඉතාම පැදිලිව දේශනා කළ මං මේ කියන්නේෙ බුදු හාමුදුරු දශනා කරපු ප්‍රායෝගික මාර්ගය. ඉගෙනගන ඉවරවෙච්ච කෙනෙක් ඉගන තරුණ කෙනෙක්. ගන අධ්‍යාපනය ලබ අවසං වෙච්ච කෙක් මකද කරන්නඕනෑ. කියන එක බුදුරජාණන් වහන්සකේ හැහුවේ එක තරුණෙක් මේ තරුණ පරම්පරාවම නියෝජනය කරමින් මේ තරුණයම මේ ප්‍රශ්නයහේ. ක මොකද අපි කරන්න මටත් අපි කැමැති සැපමි දදින්න. අපි කැමැති සැපසේ ජීවත් දෙන්න. මොකද්ද කරන්නඕනේකට. එතකොට බදුජාණන් වහන් සිදේශනා කරපු. ඉතාම වටිනාම් සූත්‍රයේ තුමයි ්‍යග්ග ප්ජ සූත්‍රය. ්‍යග පජ්ජ සූත්‍ර දේශනා කළලා පළමනෙන් තියෙන්නෝන උත්සාහය තරුණයකට තරුණ දරුවකුට තමන්ග ජීවිතේ උත්සාහේ තියෙන්න. උත්සාහය තියෙන්නොන මොනටද. දැ බුදු හාමුදුරුව දේශනා කළේ මේ උත්සාහය පින්කම් කරන්නද. භාවනා කරන්න නෑ හම්භ කරන්න. ඉතාම පැහදිලි වේකම දේශනා කරනවා. ග පද සත්‍රයේද බු හහාමුදුරුව දේශනනා කනවා. මහනන කවරු ප්‍රශ්නහත් බුදුහාමුදුර උත්‍රදෙන්නේ මහැනි කියරන. මහනෙන යම් කෙනෙක් තමන්ගි ජීවිතේ උත්සාහය කියන්නම කද්ද කියල තේරුම්ගන්ට ඕනෑ. කද්ද උත්සාහය කලා කියන්නේ. යම් කෙනෙක් තමන්ගි ජීවිතය ව ජීවිකාව පිණිස වෘතියක් තෝරගන්නවද. වෘතියක් තෝරගන්නවාද. අන්ඩේ තෝරගන්න වෘතිය තුළ තත් දක්කෝ අති දක්ෂයක් වෙන්ටෝනෑ. අතිදක්ෂයක් වෙන්ටෝනෑ. තමන් ජීවිකාව පිණිස තෝරගන්න වෘතියෙහි තමන් අති දක්ෂේෙක් වෙන්ටෝන. ඒවිතරක්්නමේ ඒ ඒ ෘතිය මොකද කියල බුදු හාමුදුරු විස්ත්‍රර කරනවා මහනනි. වෘතිය මොකදද ගොවිතනද සත්ව පාහනයේද රාජ්‍ය සේවේද හමුදා සේවේද සිිප් ප් තරනේ ශිල්පශාස්‍රකැන තමන්. ශිල්පශාස්්‍ර ඔය කැටයන් කපලසිදු කියලා නටලා නොයකේ තමන්ගේ ශිල්පශාස්‍රතු මහලා ශිල්ප ශාස්්‍රද. එහෙමත් නැත්තං ජති වනිද්ජාය ව්‍යාපාර, බිෂ්නස් ව්‍යාපාර කරලද. ඒ ඒ තමන්ගේ වෘතිය තුළින් තමන් අතිදක්ෂේක් වෙන්ටෝන. අතික්ෂක්. අතිදක්ෂේක් වෙන්ටෝන. එතකොට අතිදක්ෂේක් වෙනේ කෙනා. ඊළඟට තමගි ජීවිතේ අතිදක්ෂයකුණට මදි කම්මැලිනැතුව වැඩකරන්නට ඕනෑ. තවතවත් තමන්ගේ ව්‍යාපාර තමන්ගේ ඒ දෙෙවුණුව ගොඩනගා ගන්න උපක්‍ර මොහොයන්ට ඕන මේ විදිහයට විශාල විස්තරයක් මේ සූත්‍රයේ තුළ මොකදද සූත්‍රය ව්‍යක්ග පද්ජ සූත්‍රයේ තුළිේ ඉතාම පැහදිිව බුදු හාමුදුරු දේශනා කරන. යම් කෙනෙකුට සැපවිදිින්ට ඕනෙනං. ඔයඇතුන්ගේ ජීවිතේ සැපතක් අවශ්‍යනං. එකන සම්මුති ත මේ සැපත විදිින්ට බුදුරජාණන් වහන්සේ වච්චන පරි සමප් තරතෙන්ම යි ಅකරක්ත් නැතුව තමගේ ජීවිතේ සැපවත් කරගන්න අවශ්්‍ය කරන ಾරಣ බදු ಹම්දුර ස ತ්‍රේතුළ දේශනා කරනාව. ඉළඟට හරිහම්භ කරගත්තු අ. හරිಹම්ಬ කරත්තු ළඟට බුදු කරන්න ඕොන. තමන්ගේ ජීවිතේ යුතුකම් සහಭගකීම් පිබඳ ල ඕන. යුතුකම් සහ වගකීම. හම්බ කලා කියෙලා කාටවත් තනයෙන් කන්න බොන්න අයිතියක් නෑ. සමහරයි කියනවා මම රස්සාභ කරන්නේ ම හම්බ කරන්නන්නේ මටෝනෙ විදිහතයි වියේදංන් කරන්න කියලා. එහෙම කරන්න බෑ. කිසි කෙනෙකුට තමන්ගේ අම්මතාත්තා සහෝද සහෝදරියෝ ස්වාමිය භාරයාාව දරුවෝ මේ මේ සමාජමිල්ලෝකේ තුළ කාටවත් හුද කලාවෙන්න බෑ. කිසි කෙනෙට හුද කලාවෙෙන්ට බෑ. හැම කෙනෙ හම්බ කරන්න දේ. ියදං කරන පිළිවෙල බදුරජාණන් වහන්සේ යුතුකම් සහ වගකීම් බොලින් පෙන්වා ඒතකොට ඒ විදිහට යුතුකම් සහ වගකීමම් ස්්ට කරමින් තමන් ඉදිරිියයට න අපි සමහර බොහෝවිට තමන් ආවාහවිවාහ ජීවිතවලට පත්වෙන ආවාහවිවාහ වනාට පස්සේ තනත්තියෙන්න්නේ යුතුකම් සහ වගකීම් ස්වාමි භාරයා යුතුකම් සහ වගකම් මෙන්න මේ ස්වාමිභාරයා යුතුකම් පිළිබඳව බුදුහාමුදුරෝ දැඩි අවධානයක් යොමු කරන මොකද හේතුව මෙතන තමයි සන්ධස්ථානය දැන් අපි හිතම ගඋදාාරණයක් ඇැටියට කවරුහරි ට පෑනැතුන්නොත්ම පෙන්න්න තවටිකක් විස්තර කරලා පෑනැත්තියද පේ මහත්ලයි ඒ පෑන වටන පෑන දන්නන්නේ අප ලියන්න පුළුවන්ිකද මහ හැටිබෙලු හමටික් වටින එකක් වගේ පේ. දැන් අපි හිතම මුදාහරණයක් හැටට අපි අපේ ජීවිතේ ආරම්භ කරන්නේ මෙතනින් කියල හිතමකු අපි හිතමකු මෙතැනින් පටන්ගන්න කියලා. එතකොට දැන් මේ කතා කරන්නේ බුදු හාමුදුරුවන්ගේ ගමන ගැනේ බුදු හාමුදුරෝ පෙන්වාදීපු ගවුණනේ ොට මෙතනින් පටන්ගන්න අපේ බුදු හාමුදුරුවෝ පෙන් වාදන ගමන අ කලවරතියනන්නේ තන කියල හිතමකු මෙතන කියල හිතමකු දැන් මෙතන තියෙන්නේෙමකක්ද? බුදු හාම්දුරන් ගමනේ මෙතන තියනෙම ක්ද. නිවන්සුවය නිවන්සුවය මෙතන තියෙන් දැන් එතකොට දැ මංකවන යුතුකම් සහ වගකීම් ආද හරි හම්භ කරගන්නන්නේම ඔක්කොමටික යෙන්නේටිේ. මේටිකේ තියෙන්නේ එක විස්තර පෙන්නන්න වෙලා නෑ ඉදක මෙතැන්ටනකොට තමයි මෙතන තමයි මැද හරි වටි නවතන මේ යුතුකම් සහ වගකීම සියල්ලතියන මෙතන. මේක හරි තීර ධාත්මකායි. ුතුකම් සහ වගකී මි්ට නොකරණයි මෙතැරින් පහලට වැටෙනවා පහු යුතුකම් සහාවගේ මිට කර තමටි යන්න මහකිරි දමනැග ගන්න ඉහලටික යන්නේ එතකොට යුතුකම් සහ වගකීම් ඉෂ්ට කිරීම තුළ ඉතාම බුදුරජාණන් වහන්සේ කිහි පවස්ථාවකදිම පෙන්වාදුු නමේ සම්මුති සැපති තුළ මේ ගිහජීවිතය සාර්ථකත්වය රඳා පාවතින්නේ ආවාහවිවාහ ජීවිතය මතයි නි මේක තමයි මෙතන හාට්ටක වගේ තියෙන්නේ. ගිහි ජීවිතයක් ගත කරනට. දැ ඒඇය තමන්ගේ ජීවිතයේ හරියට මේ ආවාහ විවාහ ජීවිතයේ සාර්ථකරගත්ත නැත්තන් යුතුකම් වගක මිෂ් කලේ නැත්තං. ඒ අයගේ ජීවිත පහල්ට වැටල් නිසා. බුදු හාමුදුරු මේ නොවැටී යන්න ඉස්සරහට යන්න මඟ ප්‍රායෝගික පෙන්වා. එ පෙන්නපු මාර්ගය තුළ, ෙන්න්නපු ක්‍රමේදය තුළ බදු හාමුදුර දේශනා කළේ යම් ස්වාමි පුරුෂයක් යම් භාරයාාවක් මොනවග වෙන්න ඕනෑද දේවෝ දේවයා සද්ධං සංවසල් දෙවියෙක් දිවිියංගනාවක් වගේ බවට පත්වෙන්නඕන ආවාහ විවාහ ගත කරණය දැන් ඇත්තටමී ආවාහ විවාහ ජීවිතය කියන එක නිවන් මාර්ගයට සම්බන්ධ කැටියම් කිය. අවාහ විවාහ ජීවිතයක් සාර්ථකව ගතකන්න කෙනාට නිවන්ඩකින්න ලේසි. නිවන්දකින්න පුළුවන් ලේසියෙන්ම. මටකතියාගන්න ආවාහවිවාහ ජීවිත සාර්ථක වෙන්න සාර්ථක එන්න නිවන්මාර්ග අපහසුවෙනාව. අමාහරුවෙනවා. ඒ නිසා මම කිය මේ ගිහි ජීවිතයක් ගත කරනයට ඔබලා මොනවිදිහට හරි මොනවැඳ වැැඳල හරි මොන නැටුම් නටල හරි මොන. දිහට යටත් වෙලා මොව කරලා හරි තමන්ගේ විවාහ ජීවිතය ගොඩගන්ට පවත්වාගනයන්න සාර්ථ කරගන්න උත්සොහ කරන්න. මොද හේතුව විවාහ ජීවිතය අසාර්ථක වන්න ොට මෙතන ගොඩාවේශය ගොඩා ගැටීම් ගොඩ නැගෙන එතකොට ඔත්වොන්ට ඉස්ස්‍රහට යන්න බැ මෙතන හේතු දෙකක්ති. එකක් තමයි විවාහජීවිතය සාර්ථක වෙනෝක දැන් සමහරයකට ප්‍රහිතන්න පුළුවන් හාමුදුරුවක් කියන්නේ මේ මේ වැරදි පැත්තක් එෙවන ඇත නිවන් පැත්තර බලපාන එකක් ගැ නෙවෙයි කියලා කියන්න පුළුවන්න්නේ ඒ නිසා මම කියන්න ධර්මාණුපුල පැති දෙකක් තියෙන එකක් තමයි මෙත නොගැටන කල්හ සාර්ථක වෙනකොට නොගැටන්නේ නොගැටන කල්හි ගොඩනගන්නේ මොකදද පතිරූපදේශ පාසය. පතිරූපදේශවාසය කියැන්නීම කදද තමන්ට හිත එකලස් කරගන විවේකව ඉන්න පුළුවන් තැනක් බවට පත්වීම. හැමතිස්සේම මතක තියාගන්න පතිරූපදේශවාසයේ තමයි සතිපට්ටහනයට මූලික වන්නේ සිහිය පිහිටවා ගැනීමට මූලික වන්නේ. පතිරූපදේශවාසය ගොඩනගෙන් නැත්තං සටිපට්ටහන ඊලං කාරණාවට එන්න බැෑ. දහාදුර දේශනා කළේ ේතු ප්‍රත්තික කරමේනේ ඒක බුදු හාමුදුරුව දේශනා කරමුණි සාද ලෝක හේතු ප්‍රතියෙන්න්නේ. නෑ ලෝකෙ පවතින්නේ හැමතිිසම ලෝකෙ ගමන් කරන්නේ හේතු ප්‍රත්තියන්නවා. ඕනෑම පධාරතයක් ගන්න ලෝ ඕන දෙයක් දැන් අපි හැමදාම ගන්න උදාහරණයක් මං කියන්න. අහසිං වතුරු පොළොවට වැටෙනවා ගලාගෙන යනවා කානුවට යනවා ඇලට යනවා ගඟට යනවා. දොලට යන මුහදට යනවා ආයි උඩටා දිනවා ගොඩබිමට ගහගෙනනවා ආයි වැටනවා ආයි ගහගනය නවා. මේක චක්‍රයක් මේ හැම දෙයක් බවෙන්න හේතු ප්‍රත්තිය මේ මෙහෙවන කෙනෙක් නැෑ හේතු ප්‍රත්තිය. දැන් අපේ ශරීරය ගන්න අපේ අම්මගේ කුසතුලා අපේ මේ ශරීරයේ හටගත්තා කලයක් හැටියට තාත්තගේ ලෙයි. ශරීරයක් බවට පත්වනා හේතු ප්‍රත්්්‍ය සහිතව. ඉරට ඉපදුනා හේතු ප්‍රත්්්‍ය සහිතව. ක්‍රමක්‍රමේෙන් ලොකු මහත් වනා හේතු ප්‍රත්්‍ය සහිතව. මෙහෙම ගොඩනගිල්ල පැවතිලා ආපහු පොලෝට වැටෙනවා. හේතු ප්‍රත්්‍ය සහිතව. චක්්‍රයක්. මේ ගොඩනැගිල්ලක් ගන්න මේ ගොඩනගිල්ලක් කියයනෙ පධාර්ත මූහයක් මහපොවේ තැ තැන් ගොලින් එකතු වෙච්චේව එකතු කොල්ලා ගෙනනල්ල හදපුනිසා මේකට අපි කෙනවා ශාලාවක් කියලා. මේ මේ විදිහයට පවතිනතා කල් ශාලාවක්කිවට කාලයක් එක් හේතු ප්‍ර්්‍ය සහිතෝ බිඳ වැටන දවසක්තියනවා. එදාට මේ ඔක්කොම් විසිල්ලා පහු මහපොලෝට එකතුයනවා. හේතු ප්‍රත්්්‍ය සහිතව. මේ ඕනෑම ඕනෑම දෙයක් ත්තොත් එහම හේතු ප්‍රත්්‍ය සහිතව චක්‍රයක් හැටියට ගමන්කිරීමේ ක්‍රමවේදයක් තමයි ලෝකතියෙන්න්නේ මේ මවපුකනික් නෑ මේක මවන්නගෙනෙක් නෑ මේක තියෙන හේතු ප්‍රයිත සහිතව ඇති වෙලා පැවතිලා නැතිවෙන ක්‍රමවේදයක්. ඉතිං ඒ නිසා හේතු ප්‍රත්්‍යතමයි අපේ ගමනට බුදු හාමුදුරුව පෙනනලදරන්නේ. දැන් එතකොට යුතුකම් සහ වගකීම් ඉෂ්ට කරන තැන ඒ හේතු හේතුකොට ගෙන පතිරූපදේශවාසය ගොඩනැගෙනවා. පතිරූපදේශවාසේ ගොඩනගීම හේතුකොටගෙන සතිපට්ටානය ගොඩනගාගන්න පුළුවන් සති පපට්ානය ගැනෙීමමකද සිහිය පිහිටුවා ගැනීම සි පිහිටවා ගැනීම හේතුකොට ගෙන විදර්චනාව පහළ වෙන විදරචනාව කියන්නේ මේ විනිවිධ සත්‍යාව බෝධය යන අතාාර්තය දැකීම මේ හැමදේකම ඇත්ත ඇති සැටිය දැකීම ඒ ඇත්ත ඇති සැටිය දැීම හේතුකොට ගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කරනීම නිවන දක්වා කොට නැගෙන. තමයි ඉහලටකේ තියන ක්‍රමවේද ති එනිසා දැම් මෙතන ගිහි ජීවිත යයක්ගත කරනය තමන්ගේ ගෙදරදර ජීවිතය තමයි හරියට සාර්ථ කරගන්ටෝනෑ මේක විවාහයේද එහමනත්තන් ගෙදර සාමෝහිකවම කක් හරි දරුව අම්මලතා අතල ජීවත්වෙනවද ඕන විදිහට අපිට ගන්න පුොළ මේ කවරුද කවර ගනත් මේ ගෙන ෙදර ඉන්න කවරු හරි මාජිකය. සන් ජීවත්වන තැන ඉන්න අය ගැන මේ කියන්නේ විවාහය කියලා කතාවක් නෙවෙේ එක දැ සමුතිය හැටට අපි පසු කාලී නවන ඔය විවාහය කියන එක හදාගත්තේ ති ඇත්තටම මේ සම්මුතිය මේ කැ මේ ගෙදර ජීවත් වෙන අය කවද ඒ ඒ අය නොගැට ජීවත්වනය නොගටනය වෙන්්ඩෝන හැමතිස්සම ගැටෙන්න්නේ මුොකටද යුතුකම් සහ වගකීම් ඉෂ්ට නොවෙන තැනයි යුතුකම් සහ වගක මිෂ්ට නොවන තැන ගැටෙනවා. ගැටනකොට පතිරූපදේශය නැති වෙනවා පතිරූපදේශය නැතිවෙනොට සතිපට්ටානය නැති වෙන සතිපට්ටානය නැතිවෙන කොට විදර්ශනාව නැති වෙන විදර්ශනාව නැතිවෙනකොට මාර්ග පලාවබෝධයක් නෑ. ඒක නිසා දැන් අද මං අවදහන යොමු කරන්නේ නැවතත් ඔබට මේ ගැටීම කොහොමහරි ඔබ නතර කරන්න. ජීවිතේ ගැ ඒ මගහැරල අතහැරල දාලා කරන්න බෑ. එහෙම කරන්න බෑ. දැ සමැ එක අම්මා කෙනෙක් දවසක් මට එක ති කතාවක් මං හිටියෙන් කියන්නම් පරකුත්තු ච හිද. ඒ අම්මා හැමතිස්සේ මටකෙන මහත්තයයි දරුවයි හැමතිස්සේ මට හරියට වෙනස්කං කරනවා ගෙදර ඉන්න කරදරනවා ප්‍රශ්නති කරනවා කිෙහිට මට හරියට අම්ම කිය. ඉතිං මම උපක්ක්‍රමශීලීව එකදර අයව ගෙන්නගත්තා. ක්‍රමවේදයක් පාවිච්චි කල්ල මේ අම්ම වෙනුවෙන්. ඉතිං ඒ ඊට පස්සේ මහත්තය එ දරුවූ මට හරි ජටහත්ව බොහොම කරුණු කාරණ සහිතව කියාදුන්නා ස්වාමීන් වහන්ස. ඇත්තට මාපි මේ ඇ කෙරෙහි කේන්තියකින් තරාහහිකින් කතා කරන වැඩ කරනවා නෙවෙයි නමුත් දැම්බලන්න ස්වාමින්න් වහන්සට පේනවානේද. මේ දරු ඉන්නව සත් එක්ක මේ අම්ම කෙනෙක් ොච්චර හොයන්නඕ නැද බලන්නෝ නැද. නමුත් මේ දරුූ කෑවද බිව්වද ඉගෙන ගැන්නවාවද කිසිවක් හොයන්නේ නෑ ඇයි අභිධරම පන්තියනවා ඇයි බනහන්න යනවා. ඇයි භාාවනා පන්ති යනවා ඇ නොයික් භාාවනාවට සටහ ො දවස් ගනන් යනවා. එතකොට මේ ගෙදරටමකොද වෙන්නේ දැංක් ස්වාමිය කැටියට ම නමටහරරි ඉන්නවනේද ඒ මිනිහ කෑවද ිිය්වද ොයන්න්නේ නෑ බලන්නේ නෑ. කියපු ගම ම අද අභිධරම පන්තියන පාලි පන්තිතියනෝකනො. ඉතිං අපිට ස්වාමීන් වහන්ස මේවාට උපදෙස්තන ඔබවහන්සරට වෛර කරන වැරන්න. වැඩ කරන්න දෙයක් නෑ. ඒ මේ මහත්්‍යයක් කියපු කතාව. ඉති මේ නෝනද මහත්‍යයදකන්න ප්‍රශ්නමී තන තියෙන්නේ. ඒ නිසා ගොඩක්වෙලාවට අපි අපිට තේරෙන්නේ නෑ. අපිට බැහැ දැන් එතකොට යම් කෙනෙක් ප්‍රශ්ට කරන්න පුළුවන්. බුදු හාමුදුරුත් එහෙනක් දාලා ගිය ගිලිට ති බුදු හාමුදුරු කරපු දේවල් අපි කරන්න ඕනෑ. බුදු හාමුදුර පෙන්නපු මගය නොමි සක්ක කර පුදේවල් කරන්න නෙවෙයි බුදු චතය අපිෙන ගන්නේ. එහෙම කරන්න නෙවෙේ. අපිහෙම සාරා සංගිකල් පලක්ෂයක් පෙරුම්පුර පොයල් අපි ඒ වගේ නොක්විදිහේ ප්‍රාතිහාරය පාගන අපි මෙලෝකෙටාව කොට අපිටඕන එකින් විතරද අපි බු හාමුදුරන්ට මනන්ෙන්නදන්න කොච්චට වැරදිද. එනිසා බුදුහාමුදුරුව කරපු දෙනෙවේ අපි කරන්නෝන. මේ යථහර්තා අවබෝධය බුදුහාමුදුරූ පට මග උපයෝග කරගන එක සත්‍ය අසත්්‍යතාාව අප මනසින් අවබෝධ කරගන අප ඒ ගමන අනුගමනය කර නොමි සක්කා අරකන්නේ වේ. ති එනිසා මම කියන් මෙතන ගැටිලා මෙතන ගැටීමෙන් කවදාවත් අපිට අප ජීවිතේ, සාර්ථ කරගන්න බෑ එක පැත්තක්කත් අපි හැමතිස් සේව කොච්චර බණධනගෙන හිටියත් කොච්චර පින්කම් කළත් කොච්චර භාවනා කළත් කොච්චර සිල් ගත්තත් ඇත්තටම මතක තියාගන්න අපි මේ දන්දන එක සිල්ගන්නේ එක භාවනා කරන එක ඒවා හොඳයි නමුත් හැබැයි ඒවා කිරීමෙන් නිකම් මේ උඩට තල්ලු කරන්න නෑමේ නිවන් මාර්ගට මතකතියාගන්න මුළු ජීවිත කාලෙම දන්දුන්නත් මේ උඩට තල්ලු කරන කෙනෙක් නැත. මුළු ජීවිත කාලෙම සිිල්ගත්තත් මේ මාර්ගගේ උඩට තල්ලු කරන කෙනෙක් නැත මේ මාර්ගය ැනම කද නිවන් මාර් නිවන් මාර්ගේ නිකං ඔටෝ උඩට යන්න. එහෙම ක්‍රමයක් න සිල්ගන්නා මේ සිල්ගන්න ඒ ස්ත්‍ර හට ල්ලු කර හම බෑ. සිිල්ගත්ත කියලා නිකං යන්න. බමනා කලාගල නික කියන්න. මේ මාර්ගේ හරියට අනුගමනය කරට. මේ මාර ගමන් කරටන. ගමන් කරන කියන මොකදද අනිවාරෙන් අපි නොගැටීවාය කෙරී මත්‍ය වච් දය. මං ඔයිට සල්ලත් ධර්මදශනා දෙේකති මංගේගන විස්තර කරලා තියනවාට මතකයි මට අන්තම් මතක තියවා. සතිපට්ාන සූත්‍ර ගණන විස්තර කරන්නකොට බුදු හාමුදුරු ඉතාම පැහැදිලිව දේශනා කළලා සතිපට්ටාන සූත්‍රයේදී සතිපට්ටානය කන්න ොකද සිහි එක්තැන් කරගනීමන මොකටද මේ නිවන් මාර්ගය යෑම සඳහා සිහි එක්තැන් කරගන්නට ඕනෑ සිහි එක්තැන් කරගත්ත එක් කෙනා සිහි එක්තැන් කරගන්න එක්කෙනා අනිවාරයෙන්ම තමන්ගගේ ජීවිතය සූතුකම් දෙක් සපුරන්න ඕන. මොකද තන්හාාව තියන්න බෑ එකගන උපාදාක්ට අල්ලා ගැනීමට තියන්න බෑ අනිත්තක ගැටන්න බෑ ගැටන දොම්ඩස් සහිත හිතක් තියන්න බෑ. බුදු හාමුදුරුව දේශනා කළ සටිපට්ටාන සූත ඉද භික්කවේ බික්ක වූ කායේ කායානු පස්සේ විහරති ආතාපය සම්පජානෝ සටිමා විනෙිය ලෝක. බොහොම සසිහිහියතුව නැති කරන්න ඕන දෙකක් තියන ොමොකද අභිද්‍යා. ල්ලා ගැනීම අභිද්‍යා දෝම නස්සන් දොම්නස් සහිත බව කල කැන ගැටන දුක් සහිත රන්ඩු වෙන කේන්තිගන්න ඒ සවභාවේ ඒක තියන්න බ ඒක තියෙන්න්න බැරිනං සතිපට්ටානය පිහිටුවා ගන්න සතිපට්ටානයට තියන්න බැරිනම්. මේ නිවනට නෙමයි මේ කියන්නේ සතිපට්ටානයට සතිපට්ටානය ගන්නේ මොකක්ද මෙතනින් මෙහාට එන ටිකට මේ මේටික ගොඩවෙන්න මේ ටික ගොඩවෙන්න අපි සිහියෙක් තැන්කරගෙනින් නොන්න අනිවාරයෙන්ම ගැටෙන ස්වභභාවයයි දැඩි අල්ලා ගැනීමේ සවභාවයයි නැතිවෙව. ඇයි දැඩි අල්ලා ගැනීම ස්වභාවේ නැති කරන්න කිවේ මොකද මේ ලෝකය තුළ කිසිම දෙයක් නෑ අල්ලාගෙන නතර කරන්න. මේ ලෝකයේ තුළ තියෙන්නේ හැමතිස්සේම හැම දෙයක්ම ගමන් කරන දේවා ගමන් කරන දේවා ගමන් කරන දේවල් තුළ දැන් හි පේදමංගයා මල කෙදරක් පුතෙක් නැතිවෙලා බණකයන්න තරුණගෞුරුදු විසි හතරයි. ඉති දැන් මමකි වේ ඇත්තුන්ට ඔය ඇත්තු මේ පුතාව අල්ලාගෙන න තාක්කල් ලොගොලන්ට සැනසීමක් මෙතැනින් එහාට නෑ. මැරිිච්ච පුතයි මේ දරෝ කර කර ගමන් කරනය. ආදර කරන දේවල් කිය අපි තියාගෙන ගමන් කරන දේව. ධනයක ගමන් කරන දේව. පදාර්ථකය නි ගම කරන දව. පදාර්ථකය අප දරු ස්වාමිය භාරයාාව ආදී අපි ආදරය කරනය උක්කම ගමන් කරන දව. පදාර්ථ. එනිසා මේවා අපිට මොනම හේතුවක් නිසාවත් අල්ලල නතර කරන්න බලුවන්කමක් නෑ. එක නිසා ඒවා අල්ලගන්න බෑ බදුහාමුදුර දේශනා කළ ඒවා අල්ලන්න එපා හැබැයි. අදහස් කරන්න කොල අමත කරන්න කිරක නෙවෙයි හැයි ඇත්ත ඇති සැටිය තේරුම් ගන්න අපි කොච්චරාදරය කළත් අපි කොච්ච පෝෂණය කළත් අපි කොච්චර මොනවිදිහට අපි රැකගත්තත් අපිට ඒවා නත කරන්න බෑ එකට වෙලාවේෙනවා දැම් මට මතකයි මේ තුම්බෝවිල පන්සලේ හාමුදුරුවන්ගේ මල්ලි කෙනෙක් මේ අවුරුදු බොහොම අඩු අයසිෙන් මංගයා මළගෙදර ගේ වෙලාවිදියේ ගඇත්ත කිවා මේ අනේ පුතා ජනවාරි පලින් දවදේ පාන්දර කිරිබත්කාලා අම්මට වැෑන්දල්ලා ඉම්බල්ල සිිප වැැලඳගෙන කිවමන් දවල්ට ගයන්න අම්මත්ත කෙනවා කියල එලියට බැස්ස. යාලු කටියයක්ක් ොන්න හේ මුහුද නාන්‍ය නව කියල වෑන් හිකට ගොඩ වෙන කොටම කතා කරලා ගොඩ කර ගත්තා. ඉති තකොට බෑ්කිව දවල්ට අම්මට එනවා කිව කියලා නෑ පිත්ත නවකිල එක්කන්ගිය. අන්තිමට ගල් කිස්ස කොහෙදකි හිල්ල. හොදේ ල යි තරගන්න කොටත් මේලා මයාහහිලද අපෝ ම මතර න්න කටවත් මොකද මෙතන මන්දන්න කෙනෙක් මැරුුණා. තිම නෑවි නෑ. ගොඩටලා හිටේ. අනිත් අයි නානකොට නානෙක් කෙනෙක් ගහගන යනවා දැක්ක හු යා යප බේරගන්න පෙන්න්න. ඉ බලන්න මේ මරණය එන හැටි. අන්තිකොට මෙයාට ජීවිතය දෙන්න වුණා. දරුවවා ෙදට විල්ල පනිවිදයන කොට කිරනෑේ වෙන දරුවක් වෙන්න නැති. අපේ දරුවවා නෙවෙයි. පෙදරවා මොහොදට කියන ඒ කියන්නේ අපි කොච්චරපොන කාරණා යදුවත්ේ වෙලා වෙනකොට හේතු ප්‍රති මේ පිලියන්දලම අම්ම කෙනෙක් කාවදව සක්දුවක් කරගන මේ එදදුව විභාගේ සාම උසස් පල විභාග පාඩන් කරන වෙලාය මේ ගෙවල් පිටි පස්සෙ තියනවා ස්තෝප්වක් ඒක පාඩන් කන්නකොට තාත්තා කොස්ගහකට නගින්නාදනවා. එතකොට. හලතින කද කරන්න ගැන තත්. නෑම කොස්ක ියක්තියන. ම දෝගලතින වර කොකඩන්නේ ර ග න නෙක් කා හම කඩාගන්න පුළුවන් පා කිය ෑන මට ලුව කියල නැක්ග. දුවත් පාඩන් කිරීමේ අදහසේ හිටේ තාත උර නැගල වැටිල ල ග ද රන පත් න ැම ද ොහොම. පස්ෂාතාපයට පත්වෙලා මං නිසා තමයි ං නවත් වලක්ක ගත්තන නිසා තමයි මේ තත්තා මරණට පත්වනේ ඉතින් ඒ අම්මක් කියයනෝ එයාගේ ජීවිත කාලෙ දන්න කාලෙ කවදාවත් අඩි පහක් අයක්ත් ගහකට නැ කල නෑම මේ මහත්තය කවදාවත් හෙම වෙලාන්නේ ප්‍රශ්තිකුත් නෑ ගෙදර කඩපුකු සුත්ති වුණන් ඇතුේ ඉති ඒ හේතුවෙනකොට සමහට තමන්වත් යෙදෙන හැබැයිතින් ඕවක වෝ හම කවරුවත් මේ නොසැල ලිමත් වෙන්න බෑ නමුත් මංකයන්ම මේ ගමං කරන ලෝකය තුළ ඒ ගමන් කරන හේතු ප්‍රත්ති යදෙනකොට එක වලක්වන්න ලෝකෙ කාටවත් බෑ මොන ජගතටවත් බෑ දැන් ඔය ඇත්ත එකට එකතු වෙලා පවුලක් හැටියට හරි එකට එකතු වෙලා කැමති අයි හටිය හරි ඉන්න ේතු ප්‍රත්තියක් තියෙන නිසා හැබයි ඒ හේතු ප්‍රත්ති කොයි වෙලා බිදෙනවාද කියලා කියන්න පුලුවන් කමක් නෑ. ඒ නිසා එක තමයි ස්වභහා වි නිසා මේ ලෝක උපාධානය ග්‍රහණය අල්ලාගෙන තියාගන්න දෙයක් ලෝක නෑ සංසාරිික වශයෙන් යතාාරථවාදී ලෙස බලන්නකොට සම්මුතියක් හැඩිය ඩාපිට සම්මු මට්ටමෙන් විතර අපිටහෙම තියාගන්න පුොලවා. ඊලන්නට ඒ වගේම ගැටන්න බෑ. කිසි කෙනෙක් කිසික් නිසාප් ගැටෙන්නව අපේ මනස තුළ නරක ගට අරමුණු ඇතිකරගන්නවාද. ඒ ගැටෙන්න ගැටන අපි දිනනානෙවෙයි අපි වැටනවා. අපි පහලට යනවා. නිවන් මාර්ගයට කවදාවක්්‍යයන්න බද සමහරයි කියනවා අනේ හොඳට බනහල ගියා ගෙදෙට ගිය ගමන් උක්කොමවුල් ප්‍රශ්නැතිව වුණා කියලා. ඇයිඒ පතිරූපදේශවාසයනැ තිහින්ද. ඒ නිසා. දහන වශයෙන් අපි කොච්චර පින්ඳදහම් කළත් කොච්චර සිිල්ගත්තත් කොච්චර භාවනා කළත් ගෙදර රඩුවෙන තැනක්නම් මේ වැඩේ හරියන්න නෑ. ගෙදර රඩුවෙන සස්ුභාවේ හදාගන්න. එතකොට කියන්න පුුව නෑ මම නිවෙයිනි අනිත් එක්කන අවලානිකෙ නෑ තමන්ට මොලේතියනොවන තමන්ට ධර්මවෝදය තිය තමන්ට දැනම තිය නොන එක නෙක් තියවෝ ඔක්කොම සංසිඳදවා. ලෝකෙ ඕනම. වැරදි පරිසරයකතැන් ලෝකට පුරහද පැවගේ මුළු ලෝකෙටම බුදුහාමුදුරු සියල්ල සැනසීම ලබාදුන්නේ ඒ වගේ අපේ ගෙදරට තමන්ට පුළුවන් ඒ ශක්තිීගොඩනගන්න මහ ලෝකයකට නෙමනි ගමඟට නෙවෙයිනි තමන් ගෙදරට තම ගෙදරට ලඟා කරන්න බැරි සැනසීම ලෝකෙට කොහෙද දෙන්නේ කොහොම ලබාන්නද ඒ නිසා ඉස්සල්ල තමන්ගේ ගෙදරට දෙන්නටඕේ ට හේතු සාධක දිරිපත්ක් කලන ගටෙනවනම් ඒ ගැටන තැන වරද ඔබට තියෙනවා මයි ඒ නිසා ඔබ ඔබ මෙච්චර ාණහාන වන ඔබ මෙච්චර පින්දහම් කරන්න ඔච්ච ඔච මේ සිල්ගන්නවානම් ඇයි ඔබට ඒක කරන්න බැරි පුළුවන් ඒකට ඕන කරුණාව ඒ කරුණාව ඔබට නෑනෙ ඔබට තියෙන දේචා ඔබට තියන තරහා ඒ නිසා තම ඒක කරන්න බැරි ඔබට දුජාණන් වහන්සට ගුණයක් තිබුණන මොකද පුිස දම්ම සාරති පුරුෂයෙන් දමන කිරීමේ හැකියාව බුදු හාමුදුරුවන්ට තිබුණා මොකද මේ හැකියාව අමුතු බලයදද නෑ කරුණාව කුණ මේ ලෝක ආදරයට කෞදක මැති මේ ලෝක ආදරයට කෞද පිටු පාග නෑ ලෝක කවුර සත්තු සිවපාව පවා ආදරයට කැමති ආදරේ හමුව සතෙක් සිවල්පාවක් වුණක් වෙනස් වෙනවා. එකතමයි සත්්‍යය. ඒ නිසා ඔබේ ගෙදර ගැටීම් ඔබට නතර කරන්න බැරි ඔබට තේරෙන්නේ හරියට ආදරය කරුණාව උපෙන්නන්න. ඔබට ආදරේ කරුණාවට වඩා ඔබේ කේන්තිය දවේශය තරාව ඉස්සරහට ඇවිල්ලා. ඒ නිසා ඔබ සත්‍ය වශයම ඔබේ අඩුව දැකගන්න. එක ලැ්ජවෙන්නා එක මදදි පුංචික මක් නෙවී. ආදරේ කරුණාව ගෙදරට දක්පනය මදිි පුංචික මක් නෙවී. ඒ ආදරේ කරුණාව හරියට හරියට දැක්වුව ඕනෑම කෙනෙක් පෙනස් කරන්න කළ ති මංගෝකොට හරි මගේ අදෙහි මත්ති නොමන්දන්න එක කියනෙක හොදයිද කියලක කියන්න ඒන කිය බෑන මේ පින්බතුන දැං කලකට ඉස්සර එක කියන්න අවුදු ගණනාවක ඩිස්සර පින්නවල අලි අනාතාගාරයේ සාමාන්‍යයෙන් හදලතියෙන්නේ අලි හැත්තෑාවකට ඉන්න. අලි හැත්තෑවකට ඉන්න. හැබැයි එවකට හිටිය අලි එකසිය පහක්. එතකොට අලි හැත්තෑක් ඉන්න ඕනැතැන ලි කුල් දිගැල්ලින් නවතු කකුල් දිගැල්ලින් එ මං කියන්නේ කකුල් දෙක නවාගනින්නේක මෝඩකමක් කුල්දිික නවාගෙනනින්න බැරි අයි ඒවා හොවා ධර්මය නෙවෙේ. හෝවා සම්මුතිය හන සංස්කෘටික කාරණ. ඇති එනිසා බණහනකොට ලේසි විදිහයට තමයි ඉන්න ඕන. මේ දැන් අපික සැපසතුට කියලා මූලික පදනවා ඇති එතනම සැපසතුට නැතිවේරහන මේ කකුළු නගන්න කොට. කොද සැපසතුට නත්ත. ඇති කොහොම ද්‍යභාරයට බණහන්නේ සැපසතුරු ලබාග. ඉති එනිසා කවරුු පහසුවෙන්ඉන්න බද කකුල් දෙක නවාගෙනන්නක් එෙන හිතැන් බණගැන නෙේ මාමරුවු ඉන්නක් කෙන ය හිතන්නේ දැම්ේ බනක කියීට ඉවරයික. ල්ලොස්වත්තියන ොරෙන් බලයි ඉවර කරන වෙලා බලයින. ඉවරකලොත් හරි සතුරුත්වෙයි ළඟ ඉන්න ටක්කයි අම්මෝනිි වංගිය වගේ කියල. බඩහන්නතුනි වංගිහින්න. එ එහමෝ නෑ පහසවිදිහට ඉන්න ලේසිවිදියට එකතමයි නියම ක්‍රමේ. ඉරෙ දැන් මේ එකසිය පහක් ඉන්න නිසා. හැත්තෑවකට හදපු අලි අනනාතාගාරේ ඒ දවස්සල අලි ලබාදුන්න එක එක්කෙනාට අලින්ට ආදරය ඇතියට හදාගන්න එතකොට ඒයායතන හිටපු ප්‍රධානීන් ඒවකට හිටපුේ ඇත්තු මට දැනුන්දුන්න මං ගොඩක් සත්තුන්ට ආදරේ ඒ නිසා ඔබහන්සට තෙක්කෙනෙක් දෙන්න පුළුවන්කර දෙන්නෙක් දෙන්න පුළුවන් නිස ලක්කනෙක් අයායන්නගවා ති ඊට පස්සේ මම දවසක හිල්ලා උදේ පාන්දර හතර ිතර පන්සලින් පිටක්ත්තුන ගිහිල්ල දැලවා එතන ඉන්න සංකහාාව ඒගොල්ලන්ගේ හැසිරීමම් රටාවද තෝරගන්නපෑ මංගක් කෙනෙ.ඉතින් ඊටවස්ස්‍ය මං තෝරගන ඩඩෙක්ට මහත්තේ කාම්රේටාව දවල් දෙක විතරවෙනකොට දෙක විතර වෙනකොට ඊට පස්සේ මයින්හෝ තෝරගත්තදල මංකෝ වූ කියලා එකමන කවුද කියෙ ඇහුවා මං ඔබතුමාමන් තෝරගත්තේ සාමෙන සාම කියපුගම මහත්ත කන්න දියත් ගලෝල නැකිටල පුටුවනු නැකටල කවදකිවේ සාම තෝරන් මංකිව්වා කවරුත්ක වෙනස මම තමයි තෝරගත්තේ අප ස්වාමන් වහසේ වැරදි තීරණය කරන්තින මේ මෙතන ඉන්න සැරමක්කෙන අය හරිබවායානකයියා යාලකට කිට්ටුවෙන්න බෑ එයා බහනකනෙ වාමන් වහන්සේ යානන් දෙන්න බ කියෙම මංකොනෑ ඔබතුමා මං හොදට අධ්‍යේනය කළ මං හරියට මං ඇත්තමයි මො මේ කියන්න කෙල ති මංකව්වා. මොකද ඒ සාම ඇතන සාම තමයිත හිටව සැරමක් කෙන. දැ සාමටඉස්සල සැරේක්කනෙක් එකතන හිටියා. එයාගේ නම නීලකිරි. ඒ සත්තු ගනාබෝධයක්ඇ තියනන දන්නව ඇති නීලකිරි මැරුණ නීලකිරි මැරුණහම, මගේ බොහම ගේ දාಾයිಕ ವක්್ಿನ ಮೇ ವಿಜ ಸುಂದර ක කිය නි් රතු ියයක් තු මයි යාගේ රರಣ ರක්ෂණ කಲ. අනේ මටකිව්වා ತಾ ಹැත්್ತವක් හತ್ಸಿಯදද ගේ තිබන කියලා ೀಲಗෙඩಿ ಮැරනොට. ඇයි මොකද නීලගිරිಿ සැරහින්ද ඔක්್කො යාට ගහන. එ දක්කන්නේ එලවන්නේ ගොඩක් කල පාලන කන ගහල. ඉති අර නොද ව ම නි සාಪේ ගෞವವ ಗගේ ಗಳ್ು ಹෙම කරනನ. ලඟගට සරේකන කවද සාම දැ ඊළගගේ ලයිස්්‍රී කුද මරණ ලයිස්ත්‍රී සාම එනි සාතමයිම සාමාව තේරී මං ඒ විස්තර කිව්වා ඊට පස්සේතුමා වානේ මන්දන්න මටනන් තේරෙන්න ස්වාමීන් වහසේ මේ සැක ඉඩ පන්සලගට මේ වගේ ලයේ ගෙහිල්ලමොකක්කරගන්න හදනනාද කියලා ලොකුබවිනාසයක් කරගන්න හදන්නේ කමන්න ස්වාමීන් වහන්සේ කියන අරයි යන්න ආයි ප්‍රශ්නයක් ලොත් ගෙනැත් දෙන්න වෙන මේ බලුපෙටවගේ හුරතල් කරන්න පුළුවන් ඇත්මැ ඉන්නවාන්නේ. එල මටිකි එකක හොඳ කතාවක් මම කියන්නේ. ඉතින් ඊට පස් ගෙනාව ගෙනාවවෙත් හරි අමාරුව අඇතරම ද්දේ පාන්දරී දල මහන්සේ ලාල් දොරියයට දාගත්තෙ දවල් දොහට එකඩිතර උදේ පටන් ගත්තේක. යා එයාර ඈතේදල කබදාල මද්ද ගහල කමින් ගන් ගට ෙෙනලාල හෙම කතමයිකද ොරියත් පෙරන්න හැදවා ඉඩස පන්සල්ට ගෙනහම් පන්සලෙත් ගස් එයා අහුව ඔක්කොමහ පොඩි කලා ති නීමිති තරන් යාාව ගට ගහුවට පස්සේ ම අන්නසික දියග හිදුන්න දුන්න කියන්නේ ඇතිං විසි කළ ඉ අන්නාසිකය අලි හරිම කැමැති දෙයක්යා ගන්න පොට හොඩවෙල මංහිතුව මාව පිළිගත්ත තමයි කියලා. හැැයි ලඟට අරගන මේ කකුලෙන් පොඩිකල්ල පොඩි කල මටම මසි කලා ඔක්ක මටිකල. ඒ තරන් යාගේ සැරයාගේ අකමැත්තේ අපෙන්නවා. හැබැයි මම හැමදාම කල ඒක්ක දෙයයි. මං විහාරරි පැත්තර යන්නකොට විහාරට ගිහිල්ල බුද්ධ පූජාවට තියන පැෙන්නි එක ඉළඟට තියනව පලතුරු මං ඒටිකත් අරගණගෙරල්ල සාම මංවයා මංවයාට ආදරෙ කිය කිය සාම හොදවෙන්න කිය කිය මං ඇති දඟ යාට මේවැන් ඉහිනෝ. හර පළතුරුටික විසිතරනො ලඟට. ඇගෝවෙෙක් කත් ලංඟ වෙන්නේ ඇතිනෙර වතුරල්ලනෑ ඇතිදල කෑම දෙයන්නේ. දැන් දවස් පහක්කයක් යැනකොට ඇත්ගෝ හිව්වා මං එලියට ආසසිං ලියට ැහිනටයාගේ ඇහ දැංව බෝහන්සට වැරගන්න න්න දැන් හොඳ ශයිහිදයක්ක් ඇල්ල. මෙම එ යන ං දැනට එහම වෙන්නේ හොදකමකටයි. මටත් හරි සතුටී දැම්මන්දිකින් දිගටම කළලා මාසයක් යැනකොට මංයාගේ ලඟට ගිය. ඒවාතගාන මට්ටමට ගිය ඒ කවන මට්ටමට ගිය. අන්තිමට මාසත්තුනක් යැනකොට සාම වාඩිවෙෙන්න්නෙකු හම වාඩිවෙනවා නිදාගන්නකු හම නිදාාගන්නවා. වදින්නකු හම වදිින. ඔන්න බලන්න ආදරයක හැටි. අලි එෙක්කු නත්තෙනස් වන ආදරය හමුවේ. ඉති ගොයි ගොල්ලුවන් ගේෙදර අලි නෑ. එතිින් ඒ නිසා ඕනෙම කෙනෙක් වෙනස් කරන්න පුළුවන්. මං එහෙම කිව්වේ ංමයි කතාාව දවසක් බනකටකිව වහම නොනක බනි රච ම කලින් විල් හනමට බුද්ධ පූජා පැන්ි ගන්නපුලුවන් උදේ වත්ක මංක අයා නොනත් අියෙක් නවද. නෑනෑ අපින් මහත්්‍යයටට දෙන්නගෙන. ඩ මංකීවාහාමගෙන නෑ එයත් ස්වාමින් අහසා අලියෙක් දමනයක නොවගේ තමයි කියෙන. මංකව නෑ නොන ඒකනෙවී ඔබ කරන්න නෝනෑ. ඔබේ ආදරේ කරුණාව ඒක තමයි ඔබට ඒ අවශ්‍යය. ඒයාගේ දවේශය හමු ඔබගේ ආදරය කරුණාව යට පත් කරන්නපා. යාගේ දවේශය හ දස්වාරයක් දේශයෙන් කතා කලත් ඔබේ ආදරය කරුණාව ලක්ෂවාරයක් ඉදිරිපත් කරන්න. එතකොට ප්‍රශ්නි විස දෙනවා. ඇත්තම කතාවේක මේ ලෝකයේ තුළ ආදරය කරුණාව හමු වෙනස් නොවෙන කෙනෙක් නෑ වෙනස් වනවා. එක යත්තහරතයක් එක සවත්්‍යයක්. ඒ නිසා අපිට වෙලා තියෙන්නේ මේකාපිට මේ ආදරය කරුණාව අපට දක්වන තේරන්නේ මතක් වෙන්න. එහෙමනැත්තන් ඒ අපිට ප්‍රමාණවත්නෑ අපිටත් තෝන ඊට වඩාර උද්‍යයෝගිමධ්‍යයක් අරයයා අරෙෙන් පහර එල්ල කන්නකොට මෙ පහරක් උදයෝගිමත්වෙල්ල කරන්න හදනෝ. හමාරියයන්නේ. එහෙම කරන්න බෑ. අපි තේරුම්ගන්නන මේ මේමබස් මේ සංසාරය තියන යථාර්ථය තේරුම්ගත්තා අපි කාටද ගනම් පෙන්නන්නේ. කෞද අපි මේ යටකර ගන්නහ දන්නේ මේ මොකොටදේ ඒ තේරුමක් නෑ. එ නිසා ආදරය කරුණාව දක්වන්න.ම මහපොලොවට පස්සෙන අපි මොනවද මේ ගණන්දාලා රන්ඩු කල්ල කාර්තෙක්කද මොනවද දිනාගන්නේ. මොනවද අපට ලබා ගන්න යෙන්නේ. ඒ නිසා. ඔ ඔගේ ගෙදර ආදරේ කරුණාව නොවලහා සීම රහිතව ඔබ ආදරය කරුණාව දක්වන් එහෙම වුනොත් ඔබට සංසාර දුකින්ම නිදහස් සැපතක් සතුරක් විතරන්නේෙවෙයි මේ සංසාරයම නිදහස්න්න මේ සසර දුකින්ම නිදහස්වවෙන්න පුළුවන් මේ නිවන්සුවේ කරා ගමන් කරන්න පුළුවන්. එනිසා බුදු හාමුදුරුව දේශනා කළේ සැබෑ සැබෑ. ගමන්න කෙමනද සැබෑ සාාර්ථක ජුක ජීවිතයක සාාර්ථකතු. ගෙදරක එකතුවක කැලවරවෙන්නේ නිවන්සුවය. එතන්ටෙන් නෝන. ඉතින් අපිහ අපි කල් වනාග නො මෙතන පුළුවන් තරං රණ්ඩු දාලා නොයෙක් ප්‍රශ්න තිකරගන පන්සරට ඇවිල්ල බෝධිපූජාව කළ හම භාවනා කල හම සිල්ගත්තහම දාන දුන්න හම කොබ හරි දැන් හරි ේටික ප්‍රශ්යන්නේ. ම හරිියන්නේ ඒ හරියන්නේ කොච්චර පින්කම් කළත් මෙතන මේක අවරණය වෙන්නේ මේ නිවන් මගේ යන්න බෑ ඒ නිසා ඇත්තවශයෙන්ම අපි අපේ ජීවිතේ දන්ඩෙන් නෝන සිල්ගන්නෝන භාවනා කරන්න ඕන ඒවාපිට අවශ්‍යමයි ඒවා අපිට සම්මුති සැපතටත් අවශ්‍යයි පරමාර්ථ සුවයටත් අවශ්‍යයි එකට බලපාන ක්‍රම සහවිදි තියනවා ඒව ගැන මට විස්තර කරන්න වෙලා නැති වනත් හැබැයි මතකතියාගන්න ඒවායින් තමන්ගේ ගෙදර ගැටීම් තමන්ගේ තියන ගැටීම් තමන්ගේ දේශය තමන්ගේ තරහාව තමන්ගේ රණ්ඩු එයි වහල අපිට ගමන යන්න බෑ. ඒ තමන්ගේත හරතේ මේක හරද සාක්ෂියට එකඟ වවෙන්න ඕන රද සාක්ෂය අන්නු කූලවෙන්ටඕනේ නිසා සොභභාවෙන් කේන්තිය කියෙන එක කාටත් තියනවා. කේන්තියනැති කෙනෙක් නෑ. නමුත් ඒ හේතු ප්‍රත්ති සහිතවාපි කල්පනා කල්ලා එක පාලනය කරගන්න ටෝනෑ. දවස්සිං දව සපිටක පාලනය කරන්න පුළුවන් ඕමනාාව තියෙනනෝන. මොකද ඒක් දේශය පොඩ්ඩක් හරි තියනවවාන ඒත් තියන ප්‍රමාණයට අපිට මේ ගමනට බාධාවක් තමයි සිද්ධ වෙන්න. ඒ නිසා පින්බතුල හැම කෙනෙක්ම තමංගේ ජීවිතේ. මේ වස්සාන කාලය කියලා කියන්නේ ඇත්තටම සංසාර දුකින් නිදහස්වෙච්ච නිවන්සුවය වැඩි දෙනෙක් ලබාගත්ත කාලය තමයි මේ වස්සාන කාලය. ඒ වස්සාන කාලේ වැඩිපුර බණ කියන්නෙත් මේ හා හැම පන්සලකම හාමුදුරු මේ දරමදානය පිංකම් සූදානම් කරන්නෙත් ඒ නිසා අනේ කවුරු හරි කෙනෙක් මේ උතුම් නිවන්සුවය ලබත්වා කියෙන ප්‍රාර්ථනාවගේ බුද්ධකාලි න අදක්වාම ඒමයි. ඒ නිසා නිවන්සුවයේ දක්වා සැපත සත්තුට වර්ධණය කර ගැනීම පිණිස මේ ධර්ම දේශනාවද කිසියම් උපකාරයක් වේවා අගුණ දහම් දුර වේවා ගුණ දහම් වැඩිදි වඋනුුවේවා මේ ස්චනයකට එහමනත්තම් මේ බොහොම තාවකාලික අපට ලැබී තිබෙන මේ ශරීර කූඩුව හෙමනැත්තම් මේ ශරීරය පවතින කාලය තුළ අපි මේක අස්ථාවර වූ මේකත් ගමං කරන ස්ති නැති දෙයක් මේ ඉස්තිර නැති මේ ශරීරකූඩුව තුළින් මේ මේ ශරීරය තුළින් අපට ස්ථාවර සැපතක් සතුට ගොඩනගා ගැීම පිණිස මේ ශරීරයේ ශක්තිවන්තවේවා නිරෝගිවේවා සූපත්වේවා අපි හැම දෙනාට තුම් නිවන්සුවේ දක්වාම ඒ සැනසීම උදාාවීවායි සාධකයන්. එවගේම අද මේ ධර්මදේශනාමය පින්කමිහි දායකත්තේ ගැෙන පටයුද්තු කළ RRA අනුරචන්න රණසිංහ මැතිතුමා. තිං රණසිංහ පදනම ඔබතුමා දෙස බලනකොටත් අපට දැනෙනවා තිං ඇති කෙනෙක් කියලා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ ලබාගත්ත පුුණ්්‍ය බලයද ඒ ඔබතුමාගේ මේ ගමනට උපකාරයක් වේවා මුළු මහ ඔබතුමාට පමණක් නොව රණසිංහ පදන්නම ඒවගේරණසිංහ පදන මේ සාමාජික සාමාජිකාවන් සෑම දෙනාට මේ. ඒ පදනමෙන් කරන සේවාව ආදී සියලු කටයුතු තුළින් මළු මහත් සෑමදනාටම සැනසීම ලබන්නට මේ ධරමදානම පින්කමේ දායිකත්වය ලැබූ පුුණ්්‍ය බලමහිමේෙන් සැලසේවායි සාධඛයන්න. එවගේ නිවන්තඩිය මහේන්ද්‍රාරාමය ඇතුළු මේ විහාර කොටස්සහි විහාර මාලාවෙහි අධිපතිත්වයවගේම, ්‍රධානත්වය දරන අතිගෞරනීය ගුරු දේවෝත්තම අපේ නායක මාහමි පාණන් වහන්සේ ප්‍රධාන එවගේ මේ විහාරස්ථාන ඉතා මැනවින් මේ කටයුතු සිද්ධ කරන සහෝදර ම ඉතාම පිය කරන අපේ හාමුදුරුව පഞාරතන හාමුදුරුවෝ උන් වහන්සේ පිළිබඳව මට තියෙන ලොකු පැහැදීමඒනිසා පഞාරන හහාදුරුව ඇතු ුියල මහසගහා වහන්සේ දායිකාරකාදී පின்වත් සෑම දෙනාටමත් මේ උතුම් පින් බලෙන් උතුම් නිර්වාන අබබෝධය දක්වාමසිරු සැනසීම ලැබේවායි සාධකන්න. අපි දෙවියන්ට පින්දෙමු ආකා සට්ඨචබම්මට්ඨා දේවානාගා මහිදිිකා පුഞ්ഞන්ang අනුമෝදිත්ප சிරංරක්හතුළකසාසනආකා සට්ठචබුම්මට්ටා දේවානාග. nyantang an ditwa cirang rakang tuද sanang maka saddha cebuමදවා naga ndikanyantang anumu ditwa cirang rakang tuangsadaලබtta දර punni දමියගේ punni බල හතුකටග අපි හැම දෙනම වගේ මේ ගම්වාසි පලාත්පාසි රටවා ලෝකවාස අපි දන්නවා මුළ ලෝකේම නොයෙක් විදිහේ කරදරබාධකවලට පත්වේගනෙන්නේෙ. මෙ ලෝකම කාලෙවිි පත්ති බහුල කාලේකටයි මුහුණ පාන්නේ. ඒ නිසා බලන බලනාාත හැම පැත්තකමති යන මිනිස්සුන්ට සභාකවිීත් කරදරබාධක යුද්ධ ප්‍රශ්න ගැටලු. එනිසා එවැනි දුක්වලිින් තුර වූ බළු මහත් ලෝකේම සැනසෙන සුවදායක භාවයට පත්වන ලෝකයක්වේ වාකින් අදහසින් මේ විදිහට අපි හැම දෙනාම පාර්ථනා කරමු දුක්කපතාච නිර්්දුකා භයපතාච නිබ්ායා සෝකපත්තාච නිස්සෝකා හොන්තු සබබේපි පානිිනෝ දුකින් පෙලනසත් දුකින්මි දෙෙත්වා බියෙන් පෙලෙනසත් බියදුරුවෙටවා සොවින් තැවෙන සත් සොම්නසුවෙන්වා නිතින් මේ හැම සත් සුව පටන් වෙන්වාසාදුසක්දයි පොහොම වන්දනා කරන්න. අभිවාදන සී ලිස්ස නි්චං වද්දා ප්‍රചයිනോ චතාරෝධම්ම වඩ්ඩంති ආายුුවන්නോ සුखම්බල ආයුරාරෝගගේ සම්පති සගග සම්පත්ති මේේවෙච්ච అතුോනිබාන සම්පති ඉමිනාතේ සම්ජතු. ැ ඔබ පෙම් කරෙහි එයන්ශාසනාවසිත කරපු අපේ ගරු කොටේතුූ, ඩ දමලො හාවරොන්ට අපේ නිදුක් මීරෝගි භාාවය රසවා කිලප್ාතනා ගරමු.